නමසයා සූෝදෙකයේදී අනුරාධපුරයේ පාලකයා වශයෙන් පත්තුනේ පස්වැනි මිහිඳුනම් දුර්වල රජගෙනෙ මොහු ඉතාමත් අකාර්යක්ෂම පාලිකේ කෝ නිසා හටවැසියා බදු මුදල් පවා නිසි පරිදි ලබා දුන්නෙ නැහ මේ නිසා රටේ ආරක්‍ෂාව දුර්වලුණා රට දුර්වලුණු අවස්ථාවෙන් ප්‍රයෝජනගත් ඉන්දියාවේ රාජ්‍ය රාජනම් චෝලා අධිරාජ්‍ය ක්‍රිස්තුවර්ෂ නමසි අනුතුනේදී අනුරාධ පුරේ ආක්‍රමණය කර ආක්‍රමණය හමුවේ පස්සන මිහිදුරචු රෝහණ දේශයට පලාගොස් යළි රාජ්්‍ය අල්ලා ගැනීමට උත්සාහ කළත් කිස්තුවර්ෂ එද්දා ස් දාහතේදී රාජරාජ චෝලගේ පුත් පළමුවැනි රාජයෙන්්‍ර චෝල මිහින්දු රජුවසිරකරයකු ලෙස චෝල දේශයට රැගෙන ගිය. ඉන් පස චෝලයන් පොළොන්නරුව ඔවුන්ගේ රාජධානිය බවට පත් කරගත්තා ේර විහාර කඩා දමා ශිවකෝවිල් ගන දෙවිකෝවිල් ගම්මඩු තනාගත් චෝලයන් ඉපරණි මන්දිර මණ්ඩප පොත්ගුල් බිඳදමා විනාශ කරා. වැව් අමුණු පවා කඩා දෙමූ බව ඉතිහාසේ සඳහන් වෙනවා. චෝලපාලනයට තේ පැවිති පොළොන්නරු රාජිධානය මුදවා ගැනීමට මීළඟට සටනට අවතීරණ වනේ රොහුණේ බිහිවුණු කිත්ති නම් කුමාරයෙක්. ලංකාව පරසතුරන්ඩා අයත්ව තිබුණු මේ කාලස සමයේ මොගගල්ලාන මහාසාමිගේ සහල් ලෝකිතා බිසවගේ පුතාාවනේ කිත්ති කුමාරයා. චෝලයන්ගෙන් තර්ජන තිබුණු නිසා ජීවිතේ රැකගැනීමට සිදුවනේ රහසිගතවයි. කිත්ති කුමාරයා ඇතුළු මේ පවුලට බුද්ධ රාජහෙවත් බුදල් නානම් සෙම්පතියා විසින් ආරක්ෂාව ලබාදුන් බව පනාව කඩුව තම සන්නසේ සඳහන් වෙනවා. බුදල්නාානම් සෙම්පතියාගේ ආරක්‍ෂාවයටතේ හැදීවැඩුණු කිත්ති කුමරුට තරුම වීයට පැමිණි පසු ප්‍රධාන අභියෝග දෙකට මූුණදීමට සිද්ධ වුණා. ඒ තමයි රොහුණ එක්සේසත් කිරීම සහ රජරට චෝලයන්ගෙන මුදවාගෙන ලංකාව එක්සේසත් කිරීම. රොහුණ එක්සේසත් කිරීමේ සටන් ව්‍යාපාරයට නායකත්තය දුන්නේ බුදල්නානම් සෙම්පතියා විසින්. එහිදිදීකුත් කිත්තිකුමරුගේ සේනාව රහුණේ සිටි ප්‍රාදේශය පාලකයන් දෙපලක් වූ ලෝකේශ්වර සහ කේෂධාතු කස්සප, නැතම් කේෂතු කාශප කේලත් මුහහඳුන් වනවා මෝන් දෙන්නා සමග සටන් කර ජෑග්‍රහණය කළේ රහුණු රට එක්සේසත් කරමින්. ඉන් පසව කිත්තිකුමරු කිස්තුවර්ෂ එද්දාස් පනස්වහේදී විචයබාහුනමින් රහුණේ රාජ්ජත්තෙට පත්වුණ. තරගම තම පාලන මධ්‍යස්ථානී වශයෙන් තෝරා ගත්තා. විජය බහු යන්නේ තේරුම වශයෙන් අපිට විජයක් ග්‍රහණයේ හස්ත ඇත්තා යනුවෙන් හඳුනාගන්න පුළුවන්. චෝලයන්ගෙන් ඔහුණට මේ කාලේ ප්‍රහාරයක් එල්ල වෙනවා. විජයබාහු රජතුමා රහුණේ පාලකයා ලෙස පත්ව වුණු බව ඇසීමත් සමග චෝල අධිරාජ්‍යයා උදහසට පත්වුණා. ඒ නිසා ඔහු රුහුණට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදාන මුණ. මේ ආක්‍රමණය සඳහා විශාල චෝල හමුදාවක් නැව්මගින් ලංකාවට මුහු ගන්න ගත්තා මේ සටනට එකවර මුහුණ නොදී විච්යබාහු රජතුමා උපායශීලි පිළිවතක් අනුගමනය කර ඒ තමයි විශාල චෝල සේනාවකට මුහුණදීමට රජතුමාට පිරිස් බලයනු සිටි නිසා විජයබාහු රජතුමා රහුණ අතැහැර පලායෑමට තීරණය කර. රජතුමා අවසානයේදී සැඹලගම නම් ප්‍රදේශය සී වාසස්ථානයේ බවට පත්කරගත්තා. මේ ආකාරයට විජයබාහු රජතුමා පලාගිය පෝත ඇසීමත් සමඟ උද්තාමයට පත් චෝලයන් කතරගම කොල්ලකා වෙහෙර විහාර කඩාබිල දමා ආපසු පොළොන්නරුවට පොළොන්නරුව බලා පිටත්වග බව ඉතිහාසයේ සඳහන් වෙනවා. චෝලයන් කතරගමින් පිටත්වයාමෙන් පසු යළි කතරගමට පැමිණි විජේබාහු රජතුමා මහත් කනගාටුවට පත්ව වුණ. රොහුණේ සිංහලයන් එමතුූ රජතුමා චෝලයන් පරාජය කිරීමේ සටිනට එක්වන ලෙස ආරාධනා කරා. රොහුණේ සිංහලයන් විශාල ප්‍රමාණයක් මේ අනුව රජතුමා වටා එක්රොක් වුණ. චෝලයන් පන්නා දැමීමේ සටන සඳහා පියවරෙන් පියවර සූදානම් වූ විචේබාහු රජතුමා බුරුමේ සමඟ සබඳතා පවත්වා ගැනීමට තීරණය කළේ හදිසි තත්ත්වයක් පැමිියොහොත් උපකාර ලබාගැනීමේ අරමනේතිවයි. විචයබාහු රජතුමා රොහුණ යලිත් ගොඩ නගන බව අසන්නට ලැබුණු නිසා රජරට වැසියන්ද චෝලපාලනයට විරුද්ධ වන්නට පටන් ගත්තා. චෝල අධිරාජ්‍යාට බදුගෙවීම පැහැරරිමින් බදුු එකුතු කිරීමට පැමිණි බදු නිලධාරීන්ටත් පහර දෙන්න උන් පටන් ගත්තා. චෝලයන්ට එරහිව රජරට මෙහි වූ ගොවිනායකේ මර. දැමීම මේ නිසා චෝලපාලනට එරිහිව කැරල්ලා කාරම්භ වෙන්න පටන්ගත්තා. මේ කැරල්ලගෙන ආරංචුුණු ඉන්දාවේ චෝලා අධිරාජ්‍ය ඒ මැඩ පැවැත්වීමට විශාල සේනාවක් ලංකාවට එව්වා. ඔවුන් ගම්බින් විනාශකරමින් ජනතාව මරාදමමින් රජ රටට පැමිණෙන්න ගත්තා. මීන් ඩැඩි කෝපයට පත් විජේබාහු රජතුමා රොහොනට පහරදීමට පැමිණි චෝල සේනාව සමග සටන්කොට ඔවුන් පරාචේයට පත් කළා. මේ සටනිදි චෝලයන් විශාල ප්‍රමාණයක් මිය ගියා. ඉතිරි ඕුනු චෝලයන් පසු පස පන්නන්නාගිය සිංහල සේනාව පොළොන්නරුව තල්ලා ගත්තා. චෝලයන් විසින් යළිත් පොළොන්නරු අල්ලා ගැත් බව ඉතිහාසය සඳහන් වෙනවා. චෝලයන්ට පොළොන්නරු අහිමිවීම නිසා දැඩි කෝපේට පත් දකුණඉන්දියාවේ වීර රාජේන්ද්‍ර නම් චෝලාදිරාජ්‍ය. යළිත් විශාල සේනාවක් එවනු ලැබවා. මේ විශාල සේනාවට විචය බහු රජතුමාට මුහුණදීමට පහසු වනේ නෑ. සිංහල සේනාවත් සම සසිංහල සේනාවයි, චෝල සේනාවයි සංසන්ධනය කිරීමේදී සිංහල සේනාවට වඩා තුන් හතර ගුණේකින් චෝල සේනාව විශාල වූ බව ඉතිහා සේ සඳහන් වෙනවා. විචයබාහු රජතුමාය තුළු පිරිස මේ නිසා පලාෑමට තීරණය කලා. රජතුමා පලාගේ කෑගලු දිස්ට්‍රීකෙ වාකිරිගලට. වාකිරිගොලට ගොස් කඳවුරු බැඳගත්තා. වාකිරිකට පලාගේ රජතුමා ඇතුළු සිංහල සේනාව සටන ආරම්භ කිරීමට සුදුසු වෙලාවක් එෙනතුරු ඉවසිලිමත්ව බලා සිටියා. මේ කාල සමයේ වීර රාජේන්ඩ් රජුට එරහිව චෝල දේසේ ඇති වූ සිවිල් යුද්ධයක් හේතුවෙන් ලංකාව කෙරහි චෝල රජුගේ අවධානය යම්තාක් දුරට අඩුණු බව ඉතිහසේ සඳන් වෙනවා. මේ කාලයේ විජයබාහු රජතුමාට තවත් දේශීය සතුරෙක් හා යුද්ධවැදීමට සිදුවන. ඔහු කේෂධාතු කාශපගේ සොහොයුරෙක් වෙනවා. විජයබාහු රජතුමා මේ සටනත් ජයගත්තා. පසුගේ සටනේද ඉන්දියාවෙන් චෝලයන්ට ආධාර ලැබුණේ මහා තතිත්තවරාය හරහා. ඒ නිසා මෙවර සටනේදි මහා තිත්ත තොටුපොල අවහිරකිරීමට විජයබාහු රජතුමා පේවර ගත්තා. හිදී පලළමු සේනාව මහාතිත්ත බලාගයා ඉන් ඉතිරි සේනාව අනුරාධ පුරේ බලා පිටත්වගේ එහි තිබුණු ප්‍රධාන යුදධ ගබඩාව අල්ලා ගනීම සඳහා. පළමු සේනාව එලෙස සටන්බිමට යන විට දෙවන සේනාව නැගනෙහිර වෙරල දෙසින් ගමන් කර පොළොන්න්නරුවට පහරදීමට ආසන්න වනා. රජුවතුළු ප්‍රධාන සේනාව රට මැදදිින් ගොස් පොළොන්නරුවට ලඟාවුණා. මෙෙනස ත්‍රිකෝන සටන් ව්‍යාපාරය රජට පොළොන්නරුපුරවරෙහි සොලීන් සමූල ඝාතනය කර ජනතා දුක්්ගිඳල් නිවාදැමීමට පළමුවන විචේබාහු රජතුමා සමත් වුණ. රුහුණු පිහිටි මායා යන තුන් රටම එකම දජයක් යටතේ පාලනයට පවරාගත් විචේබාහු රජතුමා පොළොන්නරුව ශ්‍රී විචේරාජපුර යනුවෙන් නම් කරලා අගනුවර බවට පත් කරගත්තා. හාලාන්තරයක් තිස්සේ ස්ොලීන් විසින් කරනලද තාඩන පේඩන ගැනසිතූ රජතුමා යුධ උපක්‍රම වශයෙන් අසල් වැසි රටවල බලවත් රජුන් තමන් වෙත ඈදාගැනීමේ උක්ක උපක්‍රමශීලී ක්‍රියාමාර්ගවලට මේළඟට එළඹුණ. විචේබාහු රජතුමා ඉන්දිියාවේ රාජවන්ස සමඟ ආවාහ විවාහ සම්බන්ධතා ඇතිකරගත්තා. රජුගේ අගමිහෙසය වුනේ රජරට චෝලපාලනයටතේ පැ අවදයේදි. උතුර ඉන්දියාවේ අයෝත්‍යානුවර සිට රුහුණට පැමිණ සිටි පැමිණ එහි එක් ප්‍රදේශයක බලය පිහිටුවාගෙන සිටි ජකතිපාලගේ දියනිය වූ දීලාවතී කුමරිය. දෙවන බිස නැගෙනහිෙර ඉන්දියාවේ කාලිංග දේශයේ වර්තමාන මේ කාලිංගදේශය ඔරිස්සායනුවෙන් හඳුන්නුනව මේ කාලිංගදේශයේ රාජවංශයකට අයත්තුූ තිලෝක සුන්දරී තමයි දෙවන බිසව වුණේ. විජේ බහු රජතුමාගේ සොහොයුරිය, වන මිත්තා කුමරිය දකුණු ඉන්දියාවේ පාණ්ඩෙ කුමාරයෙකුට විවාහකර දුන්න. මීට අමතරව රජතුමා බුරුම මේ සමගත් සමඳතා පැවැත්තුවා. බුරුමේ සමග සමඳතා පැවැත්වූ රජතුමා, බුරුමේෙන් උපසම්පදා භික්‍ෂූන් වහන්සේලාසාපොත් පත්කෙන්වා, නැවත්ත ලංකාවේ උපසම්පදාව පිහිුට වීමට පියවරගත් බව ඉතිහාසේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි, නිකාායික භික්‍ෂූන්ට පොළොන්නරුවේ ප්‍රසාධ කරවල දුන්න අනුරාධ පුරය වූ අෂ්ට මූලායතනයන් සඳහා පොළොන්නරුවේ මූල ස්ථාන කරවීමත් මේ රජුදවස සිදුවුණා ජම්බුකෝල විහාරය මැදිරිකිරිය මහි අංගනය කුරින්ද ග කුරින්දි විහාරය හා දෙවිනූර යන මේ ස්ථානවල විහාර ප්‍රතිසංස්කරණය කරන්න බියවරගත්තා ශ්‍රීමමා බෝධිය පිළිසකරකරවීමටත් රජතුමා පියවරගත්තා. ඒ වගේම තමයි ශ්‍රීපාදස්ථානයට අනුග්‍රහ දැක්වූ රජතුමා එ අඩත්තුවට ගිලී මලය පරිත්‍යග කරලා තිේනවා. මේ බව අඹගමූ සෙල්ලිපිය සඳහන් වෙනවා. මේ අනුව රජුගේ අනුග්‍රහ හේතුකරගෙන ට්‍රයි නිකායික භික්ෂූන්ගේ පැවැත්න ස්තීර වුණා. මූලා එතන හේතුකරගෙන භික්‍ෂ අධ්‍යාපනය දවුණුනා. මේ අක්කාරයට පළමුවෙනි විචයබාහු රජ දවස බුදු සසුන නැවත නංවාලීම පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුොළුව. හොඳයිමීළඟට රජවිසින් ප්‍රාකාර රාජ මාලිගා හා පරිපාරණ ගොඩනැගිලි ආදී අගනුවරකට අවශ්‍ය අංගෝපාංග්‍යන්ගෙන් යුතුව පොළොන්නරු අගනගරයක් ලෙස සංවර්ධනය කරා අටදාගේ නමින් දළදා මාලිගාවක්ද කළ බව ඉතිහාසේ සඳහන් වෙනවා පැළමුුවවැනි විජයබාහු රජවිසින් පාලනතන්ත්‍රය ප්‍රති සංවිධානය කර. ආදායම් එකතු කිරීමද ප්‍රතිසංවිධානය කර. සොලී පාලන සමියෙන් නො සලකා හැරීම නිසා පැරනිස් සාම්ප්‍රධානකූල පාලනතන්ත්‍රය මේ වනවිට ලිහිල්ව ගොස් තිබුණ. ලිකිත නීතිරීතිවලින් තොරව චාර්ත්‍රාණකූලව පාරම්පරිකව පැවිති නිලධාරීන්ගේ බලතලාදිය නැවත සකස් කරා. රාජ්‍ය අනු ප්‍රාප්ති ක්‍රමයක් ආරම්භ කළ විචේබාහු රජතුමා උප රාජ තනතුරට පත්කළ තමන්ගේ සොහොයුරු වීරබාහු දක්කින දේශයේ පාලකයාලිස පත් කළා. බාල සොහොයුරු ජයබාහු රොහුණේ පාලකයා ලිස පත්කරා. එවකට රජරට ශේසව සිටි ද්‍රවිඩයන්ගෙන සැදම්ලත් වේලයික් කාරනම් සේනාංකයක් සකස් කළ විචේ බාහු රජතුමා ඔවුන්ට දළඳාවේ ආරක්ෂාව පැවරූ බව පොළොන්න්නරුවේ වේලක්කාර සෙල්ලිපිය සඳහන් වෙනවා. ස්ොලීපාලන සමයේ දෝෂිතව තිබූ අයපත එකුතු කිරීම ප්‍රති සංවිධානය කළ රජතුමා බාණ්ඩාගාරයේ වෙනවංශයක් ලෙස සකස් කළ බව චෝණවන්සේ සඳහන් වෙනවා. මේ ආකාරයට ශෂතවර්ස භාගේයකටත් වැඩිකාලයා මේ රටේ සම්පත් සූරාකමින් ජාතික සම්පත් විනාශකරමින් රටවැසියා තලාපෙලා වෙහෙර විහාර බිමටහෙළු ස්ොලී බලයේ සුන්කරමින් ලංකාව එක්සේසත් කළ මහා විචේබාහු රජතුමා හෙළරාජාවලයේ වීර සිංහලෙකු වශයෙන් අපිට හඳුනාගන්න පුළුවන්. හොඳයි මේ වීඩියෝ එක පළමුවැනි විජේ බාහු රජතුමා නැතහොත් මහා විජයබාහු රජතුමා පිළිබඳව අධ්‍යයනය කිරීමට ඔයාලට වැදගත්තුනා කියලා හිතනවා නැවතත් අලුත් වීඩියෝ එකක් ඟින් සමගෙන් අපි ළඟ දෙම මුුණගැහමු ඔයාලට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා.